පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුරේන් හා පක්ෂ සමාජිකත්වයේ ඉවත් කිරීමට එම පක්ෂයේ ගනු ලැබූ තීරණයේ අත්හිටුවමින් කොළඹ දිසාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා. මෙම තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වන අතර මෙම නියෝගයට අනුව නිදහස් පක්ෂ මහලේකම් දුරේ කටයුතු කිරීමට තමන්ට කිසිදු බාධාවක් නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ. කෙසේ වෙතත් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. ලියාපදිංචි දේශපාලන පක්ෂ තුනක් හා දේශපාලන පක්ෂ හා සංවිධාන 18ක් සමග එක්ව මානුෂීය ජනතා සන්ධානයේ නැමැති දේශපාලන සන්ධානයක් බිහි කිරීම ඇතුළු කරුණු කිහිපයක් පුල් කර ගනිමිනුයි ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේ. මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා ලෙස අද උදෑසන යලි දුරේ කටයුතු ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පැවසුවේ. ඒ අනුව යලි දුරේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලු දෙනාට එක්වන ලෙසට ඔහු ආරාධනාවක් ද කළා. කෙසේ වෙතත් අද උදෑසන කොළඹ ඩාලිපාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි පක්ෂ මූලස්ථානය ඉබි අතුරු දමා වසා දමා තිබූ අතර මේ නිසා දයාසිරි මන්ත්‍රීවරයාගේ වැඩභාර ගැනීමට පැමිණි පිරිස හා පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education නමුත් මේකේ කවුරු හෝ පාර්ශ්වයයි ඔබ හෝ මෙතුමා හෝ කවුරු හෝ අපි දන්නේ ලොක් කරලා තියෙනවා. අපිට ඒව කඩාගෙන ලොක් කරන්න පොලිසිය දිවිදි හැකියාව ඉදෙන් හැකියාව නැත. ඒකයි ඔබතුමාලා එහෙම නම් මේ උසාවියේ නියෝගයක් දීලා තියෙනවානේ මේ වර්තමාන තත්ත්වය පැමිණිල්ලකු දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරලා අධිකරණ නියෝගයක් ගන්න ගැටලුවක් නැහැ. මේ අතර එම ස්ථානයට පැමිණි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට පොලිසිය ඉඩ ලබා නොදුන් අතර තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ තනතුරු හොබවන බව පවසමින් ඔහු එම පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිටදී වැඩභාර ගැනීමටයි කටයුතු කළේ. පොලිසිය මහතුරුගේ නන්ටි ගලියා ගන්න හරියන්නේ නැහැ. ඔය ලොකට්ටේ මොකද වඩේ පාර එකක් දාන්න ඕන. මනුස්සකමට සාධාරණව ප්‍රජාතන්ත්‍රවාදීව අපේ මහනුවර බැරිලා මහනුවර යතුරුලා මට වැඩ පාර ගන්න දුන්නේ කවුරුත් නෙමෙයි මේ ආණ්ඩුවයි ජනාධිපති කෙනෙක් මම තමුන්නාසර කියන ගමත් පොලිසිය ලොකු මහතුරුගේ කට්ටිය රැකමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.